දැන් වටක්ක කියන්නේ ඇත්තටම විටමින් ඒ බහුල හොඳ ආහාරයක්. විටමින් ඒ හොඳ ප්‍රභවයක් තියෙන. ලාභයි හැමතැනම හැදෙන්න තියෙනවා. ඒතකොට අපිට පහසුවෙන් ගන්නත් පුළුවන්. දැන් කැරට් වගේ ඒවට සාපේක්ෂව විටමින් තියෙනවා. නමුත් අපිට මිල අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ප්‍රභවයක්. ඉතින් ඒ වගේම අනිත් එක මුරුංග කොළ. මුරුංග කොළ කියන්නේ කැල්සියම් යකඩ බහුලවම තියෙන පලා වර්ගයක්. මමත් වත්තේම වාගෙන තියෙනවා. ඕනිම තැනක වැටක ඉඩ තියෙනවා නම් තමන්ගේ වත්තේ මුරුංග පැලයක් හදා ගන්න පුළුවන්. එතකොට පොඩි ළමයින්ට උනත් දෙන්න පුළුවන් හොඳම එකක්. එතකොට ඒකේ ඇත්තටම කැල්සියම් එහෙම ඔය දැන් අපේ තියෙන මුකුණුවෙන් ඒවට සාපේක්ෂව 6 ගුණයකින් විතර වැඩි මුරුංග කොළවල. හරි හොඳ සුවඳක් සහ ප්‍රණීත රසක් තියෙනවා. මන්ද පෝෂණයේ තියෙන මේ දවස්වල ලොකුම ගැටලුව ළමයින්ගේ මන්ද පෝෂණයනේ හැමෝගේම ඒගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳ ශක්තිය හම්බෙනවා. එතකොට මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් කියන්නේ ශුද්‍ර පෝෂක හම්බෙන හොඳ මේ ආහාරයක් තමයි. එතකොට මේ විටමින් ඒ වලින් ඒ කියන්නේ වටක්ක වලින් මේ මුරුංග කොළ දාලා සහප කරපු මේ පිටුව ප්‍රණීත ඒ කියන්නේ රසය වර්ණය ඔක්කොම තියෙනවනේ. ඒක ඇත්තටම මේ දවස්වල අපි ඇත්තටම මේ නාගරිකවත් ගම්බදවත් හැමෝටම ප්‍රචලිත කරන්න ඕනි ආහාරයක්. මං අද ගොඩාක් රස පෝෂණ ගුණයෙන් වැඩි පිටු එකක් හදන්න තමයි යන්නේ. ඒකට අපි පාවිච්චි කරනවා වට්ටක්කා, ගෙදරින්ම ගන්න පුළුවන් මුරුංග කොළ ටිකක් එහෙම දාලා අපි මේක කොහොමද හදන්නේ කියලා බලමු. ජාතික පෝෂණ මාසය වෙනුවෙන් ලෝක ආහාර වැඩපිළිවෙල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එකතු වෙලා තමයි මේ වීඩියෝස් ටික ගේන්නේ. මෙතෙන්දී අපි වැඩි අවධානයක් යොමු කරන්නේ අඩු වියදමකින් වැඩි පෝෂණ ගුණයක් ගන්න පුළුවන් ආහාරවලට. ඉතින් මෙතෙන්දී අපි හැමතිස්සෙම බලන්නේ අපේ ගෙවත්තෙන් එහෙම නැත්නම් අපේ පරිසරයෙන් ලේසින් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය එකතු කරලා අඩු වියදමකින් වැඩි පෝෂණ ගුණයක් ලබා දෙන ආහාර හදන්න. මේ වගේ සාමාන්‍ය පිටුවක් හදන්න ඕනේ විදියටම හාල් පිටි ටිකක්, ගාගත්ත පොල් ටිකක්, වතුර චුට්ටක්, ලුණු චුට්ටක්, ඊට පස්සේ මම අර ගෙදරින්ම කඩාගත්ත මුරුංග කොළ ටිකක්, ඊට පස්සේ වට්ටක්ක අමුවෙන් මෙන්න මේ විදියට මෙහෙම ග්‍රේට් එකක් අරගෙන මෙන්න මේ විදියට ග්‍රේට් කරගෙන තියෙන්නේ අමුවෙන්. මෙන්න මේ වගේ ග්‍රේට් කරගත්ත වට්ටක්ක ටිකක් තමයි ඕනේ. පොල් පොල් එකටම අපි මේ වට්ටක්ක සලුණු චුට්ටක් දාලා කවුලම් කරගමු. ඊට පස්සේ අවශ්‍ය තරමට පිටි දාලා පිට්ටු අනා ගන්න තමයි ඕනේ. සාමාන්‍යයෙන් පිට්ටුවක් අනන විදිහටම අපිට අනා ගන්න තමයි ඕනේ. අපි අන්තිමට කොළ ටික දාගමු මුරුංග කොළ. වතුර අවශ්‍ය ප්‍රමාණයට වතුර චුට්ටක් ගහගෙන මේ විදිහට හොඳට පිට්ටුව අනාගමු. මම පිට්ටු බම්බුවේ හට්ටියට වතුර ටිකක් පුරවලා රත් වෙන්න තිබ්බා. මේ මුරුංග කොළ අපි ටිකක් මෙහෙම මේ වගේ කොළ ටිකක් අපි දාගමු. වතුර එක නම් නටනවා. දැන් අපි පිට්ටු එක හරේ අපි බාගමු. හරි සුවඳයි. අපි වටක්ක හීනියට ග්‍රේට් කරලා හදපු නිසා ඒක හොඳට පිට්ටුව තැම්බෙන වෙලාවට වටක්ක ටිකක් තැම්බිලා තියෙනවා. ඉතින් ගොඩක් රසයි.
මං හිතන්නේ දරුවෝ නම් ගොඩාක් ආස වෙයි මේක කන්න. ඔන්න අපි දැන් රස පිට්ටුව නම් හදලා ඉවරයි. හරි සුවඳයි. මම ටිකක් කාලත් බැලුවා ගොඩාක් රසයි. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ වේදිනී චලනි මහත්මිය. බොහොම ස්තුතියි. අපි දැන් මේ හදපු පිට්ටුව ගැන මොකද හිතෙන්නේ? අපි සාමාන්‍යයෙන් හාල් පිටි පොළොවි දාලා තමයි පිට්ටුව හදන්නේ. ඉතින් අද මුරුංගා කොළයි වටක් අමුවෙන් ග්‍රේට් කරලා හදපු හින්දා මං ආසයි කොහොමද කියලා එක ගැන දැනගන්න. ඇත්තටම හොඳයි. අපි අර සම්ප්‍රදායික පිට්ටුවෙන් චුට්ටක් බැහැර වෙලා මේ අලුත් විදිහට හදන එක. අපි දැන් සාමාන්‍යයෙන් මීට ඉස්සෙල්ලා නම් දන්නවනේ එළවලු දාලා පිට්ටුව හදන එක, එළවලු වර්ග කීපයක් මිස් කරලා. දැන් වටක්ක කියන්නේ ඇත්තටම විටමින් A බහුල හොඳ ආහාරයක්, විටමින් A හොඳ ප්‍රභවයක් තියෙන. ලාභයි හැමතැනම හැදෙන්න තියෙනවා. ඒතකොට අපිට පහසුවෙන් ගන්නත් පුළුවන්. දැන් කැරට් වගේ ඒවට සාපේක්ෂව විටමින් තියෙනවා. නමුත් අපිට මිල අඩුවෙන් ගන්න පුළුවන් හොඳ ප්‍රභවයක්. ඉතින් ඒ වගේම අනිත් එක මුරුංග කොළ. මුරුංග කොළ කියන්නේ කැල්සියම් යකඩ බහුලවම තියෙන පලා වර්ගයක්. මමත් වත්තේම වාගෙන තියෙනවා. ඕනිම තැනක වැටක ඉඩ තියෙනවා නම් තමන්ගේ වත්තේ මුරුංග පැලයක් හදා ගන්න පුළුවන්. එතකොට පොඩි ළමයින්ට උනත් දෙන්න පුළුවන් හොඳම එකක්. එතකොට ඒකේ ඇත්තටම කැල්සියම් එහෙම ඔය දැන් අපේ තියෙන මුකුණු වැන්න ඒවට සාපේක්ෂව 6 ගුණයකින් විතර වැඩි මුරුංග කොළවල. ඒ වගේම තමයි මේ අයන් යකඩක් තියෙනවා. ඉතින් ඒ දෙක මික්ස් කරාම ඇත්තටම අර දැන් අපිට පිට්ටුවකින් හම්බෙන්නේ ශක්තිය. මොකද ඒකේ කාබෝහයිඩ්‍රේට් තියෙන. එතකොට පොළොක් දානවා. පොළොක් දැම්මහම ඒකෙනුත් හම්බෙන්නේ ශක්තිය. එතකොට පිට්ටුවක් කියන්නේ හොඳ ශක්තිජනක ආහාරයක්. අපිට ඇත්තටම අපි නිර්දේශ කරන්නෙත් එක පිට්ටුවක්ම කන්නත් නෙමෙයි. අපේ එක සර්වින් එකක් කියන්නේ ඒ කියන්නේ අපි වරකට කන්න ඕන පිට්ටු භාගයක් එකක් අතර ප්‍රමාණයක්. ඒක තමන්ගේ කාර්ය මේ වැය ශක්තිය වැය කරන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒතකොට ඒ වගේ පොඩි ප්‍රමාණයක් ගන්න පිට්ටුවක් අර වගේ අපිට අමතර පෝෂක ගුණය පෝෂක පදාත් එකතු කරලා ඒක සංතෘප්ත කරන්න පුළුවන් නම් හරි වටිනවා. ඒකින්ද අර පොළොයි හාල් පිටි මික්ස් කරනවට විතරක් නෙමෙයි එළවලුවක් පලා වර්ගයක් කොළ මුරුංග කොළ වගේ එහෙම දාලා කරාම ඒක හරීම පෝෂක ගුණයි. හැබැයි ඇත්තටම මුරුංග කොළ දැම්මයි කියලා අමිහිරි රසෙත් හැම නෑ. ඒකත් ගොඩක් තැම්බෙන්නෙත් නෑ. ස්ටීම් වෙනවා විතරයි. වටක්ක ඔගලන් බය වෙන්න එපා. වටක්ක අමුවෙන් දැම්මා කියලා අපි හීනියට ග්‍රේඩ් කරන නිසා අර හාල් පිටි තැම්බෙන වෙලාවටම හොඳට වටක්ක එක තැම්බෙනවා. ඉතින් හරි හොඳ සුවඳක් සහ ප්‍රණීත රසක් මන්ද පෝෂණයේ තියෙන මේ දවස්වල ලොකුම ගැටලුව ළමයින්ගේ මන්ද පෝෂණයනේ. හැමෝගේ මේගොල්ලන්ට දෙන්න පුළුවන් හොඳ ශක්තිය හම්බෙනවා. එතකොට මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් කියන්නේ ක්ෂුද්‍ර පෝෂක හම්බෙන හොඳ මේ ආහාරයක් තමයි. එතකොට මේ විටමින් ඒ වලින් ඒ කියන්නේ වටක්ක වලින් මේ මුරුංග කොළ දාලා සහප කරපු මේ පිට්ටුව ප්‍රණීත ඒ කියන්නේ රසය වර්ණය ඔක්කොම තියෙනවනේ. ඒක ඇත්තටම මේ දවස්වල අපි ඇත්තටම මේ නාගරිකවත් ගම්බදවත් හැමෝටම ප්‍රචලිත කරන්න ඕනි ආහාරයක්. පෝෂකත්වයේ පැත්තෙන් හරිම ඉහළයි. ඉතින් එහෙනම් අපි අද දැනගත්තා ඊළඟ සැරේත් මොකද පිට්ටුවක් හදනකොට වටක ටිකක් ගෙදර තියෙනවා නම් අමතක කරන්න නැතුව වටක ටික ග්‍රේඩ් කරලා ගන්න. මොකද අපිට ගොඩාක් වෙලාව වැය වෙන්නේ නැහැ. ගොඩක් වැඩ නැහැ. වටක එක හොදලා නිකන් ග්‍රේඩ් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි මේ දවස්වල විශේෂයෙන් පෝෂණ ගුණය ගැන ගොඩාක් හිතන්න ඕනේ. එහෙනම් ආයෙත් මේ වගේ හොඳ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝමා.